අපි මේ වගේ උද්ඝෝෂණ කීපයක් කරලා අපේ දුක අපි ජනාධිපතිතුමාටත් විදේශ කටයුතු අමාත්‍යාංශයටත් සියලුම තැන්වලට CD දාලා දුන්නා. CD දාලා ඒ ලේකම්තුමාලට ගිහින් දුන්නා ගරු ජනාධිපතිතුමා අතට මේවා යවන්න කියලා. අපි ඉල්ලන්නේ එකම දෙයයි මේ අපේ ලංකාවේ කාන්තාව තානාපති කාර්යාලය ළඟ මේ වෙලාවේ අවුරුදු දෙක ඉවර වෙලා ගෙවල් වලින් දොට්ට දාලා ඒ ගෙවල් වලින් දොට්ට දැම්මම ඒ තානාපති කාර්යාලය ළඟ බිම නිදාගෙන ඉන්නවා තානාපති කාර්යාලයේ බස් එක යට ඒ අපේ කාන්තාව නිදා ගන්නවා අපේ තානාපති කාර්යාලවල ඉන්නේ අපේ ලංකාවේම නිලධාරි විශේෂයෙන්ම කුවේට් රටේ ඒ තානාපති කාර්යාල නිලධාරි නිකන්වත් ඇහැක් කරලා බලන්නේ නැහැ මේ කාන්තාව දිහා අපි ඒ වීඩියෝ ගෙන්නගෙන ඒවා CD වලට දාලා විදේශ කටයුතු අමාත්‍යාංශයට ජනාධිපති ලේකම් කාර්යාලයට අපි දුන්නා මේ කාන්තාවන්ව ලංකාවට ගෙන්න ගන්න බැරි නම් අඩුම තරමේ තානාපති නිලධාරීන් හෝ අපේ රජයේ ඒ රටවල් සමග සාකච්ඡා කළා ඉස්කෝලයක් හරි ස්පිරිතාලයක කාමරයක් හරි අරන් මේ මිනිස්සුන්ට ඉන්න දෙන්න කියලා ඇත්තට මේ අපේ තානාපති කාර්යාලය ඇතුලේ ඉන්නේ අපේම ලාංකිකයෝ තානාපතිතුමා ඇතුළු ඉතින් ඒ අයට ඇත්තට මේ ඇතුලේ ඉඳන් බත් කඩක් කනකොට අර එළියේ ඉන්න අපේ සිංහලයව මතක් වෙන්නේ නැද්ද ගරු ජනාධිපතිතුමා නියෝජනය කරන්නේ ඒ රටවල් වල තානාපතිවරු අපේ ජනාධිපතිතුමා ගමින් ගම පිලිසඳරට යනවා මෙහෙට වඩා ඒ රටවල් වල අපේ කාන්තාව අසරණ වෙලා ඉන්නවා පෙරේද ගිහින් තිනවා ටිකට් එක දාන්න කිව්වම කිව්වලු ඉස්සෙල්ලා නිරෝධාන කාස්තුව ගෙවලා ඉන්න ටිකට් එක දාන්න කියලා ඒ වීඩියෝ අපිට එවපුවා තිනවා අපි ඕනෙම වෙලාවක අපේ ගරු ජනාධිපතිතුමාට ඒවා දෙනවා මොකද අපිට ගොඩක් වේදනයි මමත් ජනාධිපති මැතිවරණයේ 16 තියේදී 14 ලංකාවට ආවේ අපේ ගරු ජනාධිපතිතුමාට ඡන්දෙ දෙන්න. ඇත්තටම රට විරු වශයෙන් අපි ඇවිල්ලා අද අපේ කාන්තාව ඒ රටවල් වල දුක් විඳිනවා දැක්කම අපිට දරා ගන්න බෑ. අපේ පාර්ලිමේන්තුවේ කාන්තාව කී දෙනෙක් ඉන්නවද? මේ මාර්තු වට කාන්තා දිනේ මම දැක්ක ලොකු උත්සවයක් තියෙනවා. නමුත් එක කාන්තාවක්වත් අර ඒ රටේ විදේශ විනිමය එවන ඒ වළං හොදලා කක්කුසි හොදලා ඇඳන් යට බුදිය ගන්නෙ ඇඳක් දෙන්නේ නැහැ අපේ කාන්තාව සමහර තැන් හොඳයි සමහර තැන් වල අර රොටිය කාලා මේ රටට විදේශ විනිමය එවනවා ඔය පාර්ලිමේන්තු ඉන්න එක්කෙනෙක්ගේ හරි බිරිඳක් හරි ඒ බිරිඳගේ සහෝදරයෙක් හරි ඔය මන්ත්‍රී කෙනෙක්ගේ හරි ඇමති කෙනෙක්ගේ හරි සහෝදරයෙක් හරි හිටියානම් ඒ රටක අද මේ තත්ත්වේ අපේ කාන්තාවන්ට පත් වෙන්නේ නැහැ ඒගොල්ලෝ ඒ විඳින දුක අපිට මේ රැක් නිඳි නැහැ මේ ෆෝන් වලට එවන වීඩියෝ මෙන්න සාක්ෂි මේ කුවේට් මේ ඕමාන් ලංකාවට ආපු ගමන් මාව බලන්න ආවේ අක්කේ උඹ කෑ ගහලා අපි කොමාරි ආවා කියලා. ඇයි අපේ තානාපති කාර්යාල වලට අපේ ලංකාවේ උන් වෙනුවෙන් ඉදිරිපත් වෙන්න බැරි? ඒගොල්ලෝ කොරෝනා කියලා දුරකථනයක්වත් ආන්සර් කරන්නේ නැහැ. ඉතින් ඒගොල්ලෝ ලංකාවෙන් පඩිය ගන්න ඇයි එහෙනම්? ඒගොල්ලෝ වැටුපන ඔගෙන ඉන්න ඕනේ. ඇයි නිවාඩුනේ කොරෝනා හින්දා? කොරෝනා හින්දා තානාපති කාර්යාලය වහලා දුරකථන ඇමතුමකට සවන් දෙන්නේ නැහැ. ඉතින් එහෙ ඉන්න අය අපිට කියනවා අක්කේ අතෙන්ට ගිහිල්ලා මේ අපේ දුක කියන්න අමාත්‍යාංශයට යන්න ජනාධිපති කාර්යාලයට යන්න මගේ මේ අත් දෙකෙන් ලියපු ලියුම් 10කට වඩා ජනාධිපති කාර්යාලයට දුන්නා අපේ පන්සලේ හාමුදුරුවෝ සිල් මෑණිවරු ඇවිල්ලා මෙතන උද්ඝෝෂණ දෙකක් කරා අපි මේ අපේ කාන්තාවොත් එක්ක මේ අපේ උත්සාහයේ ප්‍රතිඵල අපි කෑගලා අහන්න කුවෙට් එකේ බස් එක යට බුදිය ගන්නවා ඉස්සෙල්ලම අන්නේ අය වෙනුවෙන් තීරණයක් ගන්න කියන්න අවුරුදු දෙක ඉවර වෙලා ඉන්නවා තව දෙයක් ඒ රටේ අකම හදලා නැහැ අපේ කාන්තාවන්ට අපේ කාන්තාව ඒ විදේශ රටකට ගියාම අකම එක හදාගන්න එක කාන්තාව සතු දෙයක් නෙමෙයි ඒ අකම එක හදන්න ඕනේ ඒ ගෙදර හාම් පුතා ඉතින් ඇත්තටම තානාපති කාර්යාලය දැනගන්න ඕනේ මාස 3ක් ඇතුළත අකම එක හදන්න කියලා ඒ හාම් පුතාට බල කරන්න අද අවුරුදු දෙක ඉවර වෙලා දැන් ලියාපදිංචි වීමක් තියෙනවා ලංකාවට එන්න ඒ ලියාපදිංචියට අකම එකේ කොපියක් ඉල්ලනවා ඉතින් ඒ අකාම එකේ කොපියක් අපේ කාන්තාව ළඟ නැහැ. ඒ වගේ අයව ලියාපදිංචි කරන්නේ නැහැ. අපි දන්නේ නැහැ මේවට. ඒ යන කාන්තාවට දන්නේ නැහනේ මේ අකාම එක හැදුව නැත්තම් මට ලංකාවට යන්න බෑ කියලා. ගරු ජනාධිපතිතුමාගෙන් අපි ඉල්ලන්නේ මීට වඩා මේ තානාපති කාර්යාල දැනුවත් කළා. අර තානාපති කාර්යාල වලට යන අපේ ශ්‍රමිකයන්ගේ මේ රියදුරු මහතුරුන්ගේ ෆෝන් බලෙන් ගන්නවා. ඒ මොකද ඒගොල්ලන්ගේ වැරදි ලංකාවට එවන හින්දා. මේ වගේ දේවල් ගැන ඔබතුමා මීට වඩා විමසිලිමත් වෙන්න කියලා මං කාරුණික